ඉතින් අනෝ රන් ෆැමිලියගේ කට්ටිය ඉස්සරහා අඬන රඟපානවා. ඇය නිකුත් අසරණ වෙලා වගේ. ඇය කියනවා ඇය වෙන ඕනහකට යන්නම්. හැබැයි එතනට බෑ. ඇය කියනවා මං එතනින් පනලා කෙලිම මෙහාට ආවේ ඔයාලට තෑන්ක්ස් කරන්න. මට කොහොම හරි තැනක් හොයලා දීපු එකට. අනික මේ වෙලාවේදී වැටෙන ගියපු එම්ලව බේරගෙන මං මගේ ජීවිතේ පළවෙනි වතාවටයි පුණ්‍ය කර්මයක් කරගත්තේ. අපව තවක වලට ගොඩක් තෑන්ක්ස්. එහෙම කියලා අනු අඬගෙන අනික් පැත්ත හැරෙනවා. යන්න කියලා හිතාගෙන ඇය බලාපොරොත්තු වෙන්නේ රන් ෆැමිලියගේ කවුරුම හරි ඇයව නවත්තයි කියලා. ඉතින් හෙමින් සීරුවට ඇය අපව අඩිය තියෙනවා. හිතුවා වගේම දෙවික අනුව නවත්තනවා. ඇය එනවා අනුගවට. මෙච්චර දේවල් වෙලා තියද්දිත් දෙවික අහනවා ඉම්ලී අද ඔයාගේ අච්චම්මට ඔයාගේ උදව් ඕනේ. ඉතින් උදව් ඕන කෙනෙකුට අපි උදව් කරන්න ඕනේ. අතරත් එනවා අනුගේ දෙහවට. ඉතින් ඇවිල්ලා කියනවා ඇත්තමයි අච්චි අම්මේ ඔයාට ගොඩක් තෑන්ක්ස් වැටෙන ගියපු ඉම්ලිව අල්ලගත්තු එකට. දෙවික අපහු කියනවා ඉම්ලී පුතේ තව පාරක් චුට්ටක් කල්පනා කරලා බලන්න. ඉම්ල කියනවා ඔව් අම්මේ මං කල්පනා කරා. ඉම්ලි අනුගවට වෙලා කියනවා ආච්චි අම්මේ ඔයාට නවතින්න තව වෙන හොඳ තැනක් හොයාගන්න එකන් අපි දෙක මෙහෙ නවතින්න පුළුවන්. ඉතින් අනුවට ඊට වැඩිය සතුටක් නෑ. අනු අහනවා අනේ ඇත්තද? ඇය අපවතාවක් දෙවිකාට අතරවට ඉම්ලිට හැම දෙනාටම තැන්ක්ස් කියනවා. ඉම්ල කියනවා ආච්චි අම්මේ ඔයා මාව බේරගත්තනේ. දැන් ඉතින් මං ඔයාව බලාගන්න. ඉතින් දෙවිකා අනුවගේ ඇතුළට එක්කරගෙන යනවා. හැබැයි ගෙට යන අතරතුරේදී අනුගේ අක්ෂමූණෙන් පේනවාගේ හිතේ මොකක් හරි වෙන ප්ලෑන් එකක් වැඩ කරනවා කියලා. හවස් වුණාට පස්සේ ඉම්ලි හිමිට අනුගේ කාමරයට එඹෙනවා. එඹලා බලනවා මොනවද කරන්න කියලා. එවලාවෙදී අනු හොඳටම නිදි. කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා ඉම්ලගේ පිටට තට්ටු කරනවා. ඉම්ලිත් බය වෙලා වගේ තමයි බලන්නේ. හැබැයි මේ පිටට තට්ටු කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි අතරවා. අතරවා අහනවා ඉම්ලි ඇයි මොකද උනේ? ඔයා මොනවද කල්පනා කරන්නේ? ඉම්ලවට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඉම්ල කියනවා අතරෝ මං එන්නේ ඇත්තටම ගොඩක් බයෙන්. ආච්චි අම්මා ඉන්නේ අපේ ගෙදර. ඉතින් ඔයා දන්නවනේ මට යව කොහෙත්ම විශ්වාස කරන්න බෑ. මේ සිද්ධ වෙච්ච දේවල් එක කොහෙත්ම විශ්වාස කරන්න බෑ. අතරෝ කියනවා ඉම්ලේ අපි දන්නවා ඒ ඔයාගේ ආච්චි අම්මගේ හැටිනේ. ඉම්ල කියනවා ඔයාට මතක ඇතිනේ මේ අපේ ජීවිත කී පාරක් නම් ලොකු අවධානම් වලට දැම්මද? කොයිතරම් නම් කුමන්ත්‍රණ කරාද? ඒ දේවල් කොහොමද අපි අමතක කරන්නේ? අතරවා කියනවා ඉම්ලි ඔයා රිලැක්ස් වෙන්නකෝ. ඔයා ඔයාගේ ආච්චි අම්මව විශ්වාස කරන්න එපා. හැබැයි ඔයා ඔයාගේ පවුලේ අයව විශ්වාස කරන්න. අපි හැමෝම දන්නවනේ ආගේ ආච්චි අම්ම මොනාද කරලා තියෙන්නේ කියලා. ඉම්ලි කියනවා අතරවා ඔයා මොන දේවල් කිව්වත් ආච්චි අම්ම මෙහෙ ඉන්නකම් මට නම් සැනසීමෙන් නිදා ගන්න බෑ. අතරවා අපව කියනවා ඉම්ලි හරි ඔයාට ආච්චි අම්මව විශ්වාස නෑනේ. හරි එහෙනම් එයාව විශ්වාස කරන්න ඕනේ නෑ. හැබැයි මං මෙතන ඉන්නවනේ. අපි දෙන්නගේ ආදරේ, අපි දෙන්න අතර තියෙන විශ්වාසය, අපේ බැඳීම, ඔය අන්නේ දේවල් විශ්වාස කරන්න ඉම්ලි. මේ අහන්න මොකුත් වෙන්නේ මොන දෙසේ දුනත් අපි දෙන්න ඉන්න එකට මාව විශ්වාස කරන්න ඉම්ලි. ආපහු ඉම්ලි අනු දෙහා හැරලා බලනවා. ඒ වෙලාවෙදි තතරව කතා කරනවා ඉම්ලි දැන් අපි දෙන්න හැමදාමත් ඉන්න එකට, හැමදාමත් එකට ඉන්නවා. තේරුණාද? කොහෙන්නකෝ එහෙම කියලා අතර ඉම්ලිව වැළඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ උදා වෙන්නේ සතකේපයකට පස්සේ දවසක්. උදේ පන්දර හැරෙනකොටම ඉම්ලිට ඇඟට නිකන් පන් නැති ගතියක් දැනෙනවා. ඇය නැගිටින්නෙම අමාරුවෙන් වගේ. ඉම්ලි නැගිටිනකොට අතරව බෙඩේ එකත් හදාගෙන වෙලා අතරව ඉම්ලි ගවට වෙලා අහනවා ඉම්ලි ඇයි මේ මොකද උනේ? ඉම්ලි ඔයා හොඳින්ද? ඇයි මේ අසනීපෙන් වගේ? අතරව ඉම්ලිගේ නල්ලටත් අත තියලා බලනවා. හැබැයි ඉතින් උනක් එහෙම නැහැ. ඉම්ලි කියනවා අනේ මන්ද මට නිකන් ඇඟට අමාරුයි වගේ. අතරවා කියනවා ඉම්ලි අය ඔයා මේ තරම් ටෙන්ෂන් ගන්නෙ? ටෙන්ෂන් ගත්තාම ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඕ මෙන්නකෝ මං අද තියෙන මීටිංස් ටික කැන්සල් කරලා දාන්නම්. ඔයත් එක්ක අද දවසේම ඉන්න. ඉම්ලි කියනවා නෑ 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 ඔයා ඒව කැන්සල් කරන්න ඕනේ නැහැ. ඔයා යන්නකෝ මොකක් හරි ඕනේ වුණා අම්මා නැන්දා ගෙන්නේ හැමෝම ඉන්නවනේ. ඉතින් අතරවා කියනවා ඒත් ඉම්ලි එයාලා හැමෝම දේවාලෙට ගියානේ. ඉම්ලි එකපාරටම නැගිටලා යන්න හදනවා. අනේ දෙවියනේ මට දේවාලෙට යන්න තමතක වුණානේ. එම කියාගෙන යන්න හදද්දී එකපාරටම ෆේන්ට් වෙන්න හදනවා. අතරව ගෙහෙලා මොහොම අමාරුවෙන් තමයි ඉම්ලිව අල්ලගන්නේ. අතරව අපෝ ඉම්ලිව ඇඳ පැත්තට එක්කරගෙන ඇවිල්ලා
ඇඳෙන් හාන්සි කරවනවා. අතරා කියනවා මඟව තනින් දාලා කොහෙවත් යන්න එම්ලි. එම්ල කියනවා ඒක එච්චර හොඳ නෑ සීත දෙවා මෑණියන්ට හදිසි හරි තනිකමක් දෙන්නත් එහෙම මට. එතකොට මතරා ඔහුගේ ඇඟෙල්ලකින් එම්ලගේ කට වහනවා. පස්සේ දෙන්නත් එක්කම වෙන දෙහ බලාගෙන ඉන්නවා ටික වෙලාවක් කියන එක. ඊට පස්සේ දෙන්නම හිනා වෙනවා. අතරා කියනවා මං එක තප්පරයක් වතව තනි කරන්නේ නෑ එම්ලි. කොහොමාර මේ වෙලාවේදී වැල දෙන ටිකක් රොමැන්ටික් වෙනවා. අතරා කවියක් කියනවා My wife, mother of Kairi, I love you. ඒ කතාවට එම්ල හිනා වෙනවා. එම්ල කියනවා බලන්නකො ඉතින් ඔයාගේ ওই වචන ටිකට මගේ සේරම අමාරුකම් නැති වෙලා ගියා. එම්ල කියනවා අතරා ඔයාගේ වැඩ ටික කරගන්නකෝ අම්මා නැන්දා එයාලා අපහු ඉක්මනට එයිනේ. අතරා හනෝ එම්ලේ ආයෂවා. එම්ල කියනවා පස්සේ ඉතින් අතර එම්ලට බයි බයි කියලා යනවා මෙතනින්. ඒ අතරේදී කෑරි තපන එක එකතු වෙලා චිත්‍රාන්දින ගම. එතෙන් එම චිත්‍රාන්දිනකට තපන් කරන්නේ කෑරිගේ ඇඳුම චිත්‍රාන්දින එක. කෑරි කෑ ගහනවා තපන් මොකද ඔයා ඒ කරේ යන්න මෙතනින්. කෑරි කල්පනා කරනවා ඔ ගෝඩ් මේ ටීෂර්ට් එක මාම්ගේ ෆේවරිට් එකනේ. දැන් මේ පැල්ලම දැක්කහම මාම්ට දුක හිතේවි. එම්ලේ අතරදී දරුවා දෙන්නට ජූස් හදාගෙන එනවා. අය කියනවා කොමේ බබාලා දෙන්න එන්න ජූස් බොන්න. මං තක්කාල එන්න. කොහමරි මැගසින් එකක ඉන්න අසරණ වෙච්ච අම්ම කෙනෙක් පෙන්නලා තපන් දිගින් දිගටම කියනවා අම්මා අම්මා කියලා. එම්ලේ ඒක නෝටිස් කරගන්නවා. ඒ වෙලාවේදී එම්ලේ කල්පනා කරනවා තපන් ඇයි මෙහෙම කියන්නේ. එයාගේ ඇත්ත මම්මව කවදාවත් මුණ ගැහිලා නැහනේ. හැබැයි ඉතින් තපන්ට මතක් වෙනවා එයාගේ ඇත්ත මම්මා. මොකද තපන් ඒ අම්මත් එක්ක ජීවත් වෙලා තියෙනවනේ. අම්මා අතරින් එයාව බලාගත් විදිහ ඔහුට මතක් වෙනවා. එම්ලි කල්පනා කරනවා ඇයි මේ දරුවා මේ විදිහට කියන්නේ. ඉතින් එම්ලි කල්පනා කරනවා ඇත්තටම ඇයි මේ දරුවා මෙහෙම කියන්නේ. අනික ඉතින් කියා කව් මෙහෙම නෙමෙයිනේ. එයාගේ රූපය සම්පූර්ණයෙන්ම වෙනස්නේ. එම්ලි කල්පනා කරනවා මේකනේ චුට්ට ඔයාලා බලන්න සිද්ධ වෙයි කියලා. ඔන්න ඒ වෙලාවේදී අනෝ කැරිටයි තපන්ටයි දෙන්නට කීර් හදාගෙන ඇවිල්ලා. අනෝ කෑගහගෙන එනෝ හලෝ ලිටල් ඩාලින්ස් බලන්නක මං ඔයාලට මොනාද මේ හැදුවේ කියලා. යම්මි යම්මි කීර්. අනෝ ඒව දෙන්න හදද්දිම එම්ලේ අනෝගේ අත හැමම අල්ලගන්නවා. ඉතින් අනෝ කියනෝ ෂෝ ෂෝ එම්ලේ ඔයාට මං ගැන විශ්වාසයක් නෑ නේද. මට තේරුම් ගන්න පුළුවන්. එතන තියෙන ගැරොප්පෙන් අනු එම්ල කියන්නත් කලින් කීර් හැමම කනවා. ඉතින් අනු අහනෝ හරිද එම්ලි දැන් අතුවට විශ්වාසයිද. එම්ල කියනවා ඔව්. ඉතින් ඊට පස්සේ අනෝ එළඟ ස්පූන් එක අරගෙන කැරිට කවනෝ මුලින්ම කීර්. ඒ කප් එක කැරිට දෙනවා ඊට පස්සේ. ඊට පස්සේ අනේ කප් එක අරගෙන තපන්ටත් කවනවා. ඉතින් තපන්ට කවලා අනෝ එම්ලටත් කටක් කවනවා. හැබැයි මේක කෑවා විතරයි එක පාටම එම්ලට කරකැවිල්ලක් වගේ දැනෙනවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.